പ്രീമിയർ ലീഗ് തരംഗ വലിയ അട്ടവണ തരംഗ അതിനെ ദീപത്തിനവ ദമുല് ഓര കണ്ടായം സഹ കലംബോ സ്ട്രൈക്കേഴ്സ് കിന കണ്ടായം ദേക്കാത്രത്തി മേ തരംഗ പ്രഥമൻ പന്തുട പഹാര തന്നെ ദമുല് ഓര കണ്ടായം അത് ദിനേതി അപ്പി ദക്ക ഇത്താമ സുപ്രീനിമ ക്രീഡാ കന്ന കുസാൽ മെൻഡിസ് ഒഹു ലക്കുണു അസു ഹതക് ലബാഗത്ത പന്തു ഹത്തലി സായക്കതി ഏതി അത്യാവശ്യം ഗോ ഹയ പാറൽ അടക് കെല്ലുകറായ യോഗ്യമ ഹത്രേ പാറൽ ഹത്ര കെല്ലുകറായ ഇത്താമത് അനർഗിനിമ കുസാൽ മെൻഡിസ് ക്രീഡാ കര നമുത് അപ്പി ദക്ക යම් කිසි සිදුවීමක් සිදු වෙනා විශේෂම 10 වන පන්දුවාරයේ මේ පන්දුවාරය යවන්නේ මොහොමඩ් නවාස්. ඉතින් කුසල් මෙන්දිස් පහරක් එල්ල කරනවා. ඉතින් ඒක උඩ පන්දුවක් විදිහට රැක ගන්නවා ජෙෆ්‍රි වැන්ඩසේ. වැන්ඩසේ මේක ටිකක් අමාරු කැච් එකක් බෝල් බිමට යනවා වගේ පේනවා. ඉතින් වැන්ඩසේ කොහොමද මේ කැච් එක අරගෙන ඔහු සෙලිබ්‍රේට් කරනවා. ඒ වගේ අපි දැක්කා මුළු කණ්ඩායමක සෙලිබ්‍රේට් කරනවා. නමුත් කුසල් මෙන්දිස් අපි දැක්කා ඔහු ඔළුව අනිත් පැත්තට වරනවා. ඒ කියන්නේ ඔහු කියා සිටියේ ඒක දැවියමක් නෙවෙයි පන්දුව බිම වැදුනා කියලා තමයි ඔහු කියා සිටියේ. ඉතින් ඉන්නන තුරුව ඔන් ෆිල්ඩ් අම්පයර්ස්ල කරපු දේ තමයි ඒක තර්ඩ් අම්පයර් දැම්ම. ඉතින් ඊට පස්සේ අපි දැක්ක රූපරාමු වල පැහැදිලිව මේක උඩ පන්දුවක් ලෙස ජෙෆ්රි වැන්ඩසිය රැක ගන්නවා අපි දැක්කා. ඉන්න අනතුරුව මොන හේතුවකටද මන්දා කියලා අපිට තාම හිතා ගන්න බෑ. තුන්වෙනි වෙනසුළු තීරණය කරනවා ඒක නොදැවියමක් කියලා. නමුත් පැහැදිලිවම පන්දුව ජෙෆ්රි වැන්ඩසියගේ ඇඟිලි පන්දුව යට තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. ඉතින් අපි දැක්කා ඒ වෙලාවේ කෙලින්ම රසල් ආනල් කමෙන්ටරි බොක්ස් එකේ හිටියේ. ඔහු කිව්වා ඔහුටත් මේක අදා ගන්න බැරි තීරණයක්. ඒක වැරදි තීරණයක්. මොකද ඒ උඩ පන්දුව ක්ලීන් කච්චයක් අනිවාර්යෙන්ම වීයාමක් ලෙස සනින්ට හොයන් කරන්න තිබුණා කියන දේ තමයි රසල් ආනල් කිව්වේ. නමුත් කුසල් මෙන්ඩිස් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත කියලා කිව්වොත් නිවැරදි. ඔහු තමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. අපි දැක්කා විශාල හයේ පාරල් ඔහු එල්ල කරනවා. ඉතින් ඔහු අද දිනේදී ලකුණු 87ක් ලබා ගත්තා. ඔහුට පෞද්ගලිකව ඉතාමත් වැදගත් වෙනවා. මොකද කුසල් මෙන්ඩිස් ලකුණු අතර හිටපු නැති ක්‍රීඩකයෙක්. ඉතින් අපි හිතනවා මේ ඉනිමත් සමග ඔහුට දිගින් දිගටම නැවතත් ඔහුගේ සුපුරුදු දක්ෂතා අතරට එන්න හැකියාව ලැබෙවි කියලා.